මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව කොළඹ දකුණ කොට්ටාෂයේ කොට්ටාෂ අපරාධ විමර්ශන අංශය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරී කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා. ඊයේ දිනේදී එම නිලධාරීන් කණ්ඩායම් දෙක මියකේ දැරිය හැටන් ඩයකම ප්‍රදේශයට යාමට පෙර පදිංචිව සිටි අවිස්සාවේල්ල පුවක්පිටිය කිරිවන්දල ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී අදාළ දැරිය ඉගෙනුම ලැබූ කිරිවන්දල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ තවත් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අදාළ නිලධාරීන් කණ්ඩායම් දෙක අද දිනේදී දැරිය පදිංචිව සිටි හැටන් ඩයකම ප්‍රදේශයේ සිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙහිදී දැරියගේ මව, පියා, සහෝදරයා සහ තැරවුකරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද උදේ අපේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා හිටියා කොළඹින්. දැන් අපෙන් පැය 6ක් විතර අපෙන් කට උතර ගත්තා. හිතා ගන්න බෑ මේ නංගිය මන්නේට තාම මොනවද වුනේ කියලා තාම කිසිම දෙයක් දන්නේ නැහැ. දැරිය සිටි බව කියන රිෂාඩ් වාදීදීන් මහතාගේ නිවසේ කාමරයේ තිබී භූමි තෙල් සහ ලයිටරයක් පොලිසිය සොයාගත්තා. ඒවා රස පරීක්ෂකවරයා වෙත බාර දී තිබෙනවා. එමෙන්ම මෙම ද්‍රව්‍ය දැරිය ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළා. මගේ ළමයා ගෞම නූල පුච්ච ගන්න ගිහලා එමෙ පිච්චුනවද දන්නේ නැහැ කියලා ඒගොල්ලෝ අපිට කිව්වේ. මං ඇහුවා නූල පුච්ච ගත්තා නම් ඒ ළමයට පොඩ්ඩක් හරි ගිනි ගන්නකොට ඒ ළමයා නිවා ගන්නවා. අපි වුණොත් ඒක කරනවනේ. ළමයට ආඩු වයස මම යවපේක මගේ වැරදි. දුප්පත්කම නිසා තමයි අපි මං වගේ අම්මලා මේ වගේ වැරදි කරනවා. ඒකට මට මොන දඬුවම දුන්නොත් මං ඒක බාර ගන්නවා. ඒ වගේම ඒ අපරාධි කරපු කටේට මොනාරි දඬුවමක් අනිවාර්යෙන්ම මට ලබා දෙන්න තියෙනේ කියලා මම බෙන්දලව ගලුන්ට කියනවා. මේ අතර අදාළ දැරිය සම්බන්ධ साधारण परीक्षण सिद्ध करने इल्ला अदत विरोधता पवित्र होना आंध्र प्रदेश बाले तीनों इकने पुलिस पर इतना रत्न किए ना मेरे विधि में परीक्षण कर ला इतना देने का ना खाओ दे मेरे करे खाओ दे पीड़ित पसीटिया इकने दानों देने की ला ජාතික සංවිධාන එකමුතුව ඇතුළු තවත් සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්. දැන් මරණයයි දූෂණයයි දෙකම පැත්තක තියලා බලමුකෝ. අඩුම තරමේ පාසල් යන වයසේ දරුවෙක් කොහොමද මේ විදිහට මෙහෙකාර සේවය යොදවන්නේ රටේ ව්‍යවස්ථාදායක නියෝජනක නැමැති කෙනෙක්ගෙන. රිෂාඩ් බදරදීන් සහ ඔහුගේ මලනුවන් ඉඩම් අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රණ දියත් කරපු අවදී ඒ පුජ්‍යලයක් මරණයට පත් වුණා. ඔහු සර්ප දෂ්ට කිරීමෙන් මරණයට පත් වුණා කියලා ඒ කතාව වහලා දැම්මා. මන්නාර මුසාවියට ගල් ගැහුවා ඒ කතාව වැහුණා. පාසික ප්‍රහාරයට වගකියුත් එක් බවට සමීපතරතුරු තිබියදී ගියාණ්ඩු යටතේ බේරිලාම හිටියා. මේ අතර අදාළ දැරියගේ මරණය සම්බන්ධයෙන් අද විවිධ පාර්ශව මෙලෙස අදහස් පළ කළා. අපි ඉල්ලන්නේ කවුද මොන තරආදර හිටියොත්තරයි වාම නීතිය ඉස්සර ගැනලා ඒ කවුද කියන එක කියන්න ඕන. එල්ටීඩී සම්විධානය ඉන්නකොට ළමා සොල්දාදු බදවා ගත්තා කියලා දොස් කිව්වා. ඒ වගේ තමයි මේකත් ළමා ශ්‍රමිකයෝ. එකද වැරදිනේ. නිසා බදෝදීන් මහතා දැන් ഇതുමා ඉර බාර වෙලා ඉන්නවා. ඒ සම්බන්ධව ഇതുමා එක්කම ඉන්නවා. නමුත් ඒකෙන් හේතු වෙන්නේ නැහැ. අනිත්‍යවල් සම්බන්ධව අපි අකබලගෙන ඉන්න ඕන කියලා බෑනේ අපිට. රිෂාඩ් වෙනුවෙන් මුජිබර් රහමන් පෙනීනකොට පාර්ලිමේන්තුවේ උඩ පැනමන අත්පුඩු ගැහුවේ මුල්ම තුන් දෙනා තමයි දිගම්බරන් වේලකුමාර් සහ මනෝ ගණේෂ්. ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ තුන් දෙනාගේ හැසිරීම තිබුණේ රිෂාඩ් බදුරුඩින් වෙනුවෙන් මිසක්කා ඒ දැරිවි වෙනුවෙන් නෙවෙයි. තමන්ගේ දරුවන්ගේ වයසක් සහිත දැරිවියක්ව මේ විදිහට බල්ලෙකුට බලලෙකුට තරම්වත් පහසුකමක් නැතුව තබා ගැනීම කොච්චර අමානුෂිකයි. ඒ නිසා අපි පොලිස් භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලනවා මේ පිළිබඳව ඉතාම කඩිනම විධිමත් පරීක්ෂණයක් කොට මේ අසරණ දැරියට සාධාරණීට කරන්නත්